Seth FM Christmas Radio. Adin, abe Natal samay me aram bolatin. Even when Natal radio wak obe nalika wose dinapata gono tumusuero. Adat abe piyutuma me diriye ino samage sevana pilika ayatni garu Jude Nicholas piyutuma na. Adin me dausar gasa ti rege na kataveno Israel janata wage na kataveno. Adin kitunu janata wage. Israel Janatava, ha, one of the theatre may Baddatawe, someone they monovitir the Oase may Natala take Katakaran. Well, to Nabe may Christo Darme a Pasubim, Nitra Devili Apidagini, Israel Pasubim. A Pradane to Tama, Jesus Samidan and Mansi, Judah Vansike. Israel Hitti, Judah Vansike and Nisa, Apatectara, Vidyaka, online, Kanatan Kelin Tiena, Samadawe Tiena. නමුත් ඊටත් වඩා අපි කියනවා biblical tradition බයිබලීය පසුබිම අනුව අපට එන තැනකට තමයි හරි වැදගත්ම කොටස වනුයේ ඊශ්‍රායෙල් ඉතිහාසය නැත්නම් පොත්පත් ඉතිහාසය නැත්නම් ඒගොල්ලන්ගේ භූවිෂම සහ ඉතිහාසය ගැනවත් ආර්ථික ඉතිහාසය ගැනවත් අපට වැඩි දෙයක් නැහැ. නමුත් අපි අර මේ කවිලියන්නව තේරුම් ගන්න නම් කවිලියන්නගේ රට ගැන අදහසක් තියෙන්න ඕනේ. නමුත් අපි කියන්නේ අර ඊශ්‍රායෙලේ ජනතාව තමන්ගේ රට නැති වුණ වෙලාවේදී මොකද අවට රටවල් ලැබිලා එයාව ආක්‍රමණය කරනකොට මෙයාට රට නැති වුණා මේ රට ඒගොල්ලන්ගේ ඇදහිල්ල එක කොටසක් තමයි මේ රට දුන්නේ දෙවියන් වහන්සේ කියලා ආබ්‍රහම් හරහා එතකොට දෙවියන් වහන්සේ දුන්න රට අපි විහිං නැති කරගත්තා කියලා ඒගොල්ලෝ කිව්වා මේට ප්‍රධානම හේතුව අපේ පාපය කියලා අපේ පාපේ නිසයි අපි මේ වැරද්ද හිටුවේ. දෙවියන්ට අපි විරුද්ධ වුණා. දෙවියන් වහන්සේගේ අනසකටද අපි විරුද්ධ වුණා. දෙවියන් වහන්සේගේ ප්‍රේමයට විරුද්ධ වුණා. ඒ විරුද්ධ වුණ නිසා තමයි අපේ රට නැති වෙලා බැබිලෝනියා. බැබිලෝනියා කියන්නේ අද ඉරාකේ. ඒ රටේ අපිට විප්‍රවාසගත වුණා. අර බොනියම්ස් කියන්නේ ඒ ගීතිකාවකේ සින්දුව තියෙන How can we sing the song in an exile land කියලා. වෙන රටක ඉඳගෙන දෙයයන්ට අපි කොහොමද කරන්නේ අපේ රට නැති කරගත්තනේ අපි කියලා. දැන් මේ දිවසිවරය හැම වෙලාවෙම කියන්නේ දැන් රට අපේ ඉන්න රජවරු මේක නිර්මාණය කරන්නේ නැහැ. මේ රට ඒ අය නිර්මාණය කරලා නැහැ හරියට. ඔබ ඉන්න මේ හිටපු රට නැවත ප්‍රතිස්ථාපනයක් වෙලා නැහැ හරියට. ඒ ප්‍රතිස්ථාපනයේ වෙන කාලයක් එනවා. ඒ කාලයට උන්වහන්සේ කියනවා මේ මෙසියස් නැත්නම් ඉම්මානුවෙල් God is with us. මෙසයා උන්වහන්සේගේ පැමිණීම බලාපොරොත්තුෙන් අපි ඉමු. මොකද අපි දැනට අපේ රටවල් බාහිරින් ඉන්න අය හරියට තමන්ගේ පරිසර ප්‍රජාතන්ත්‍රවාදී මේව නිර්මාණය කරලා නැහැ. ඒ මිනිසා අර පිටසක් පිටදේශයක ඉන්න ඇයිද කිව්වා ඔයගොල්ලන්ගේ බලාපොරොත්තු නැති කරන්න එපා. ඒ උන්වහන්සේ කියනවා එක තැනකදී අපිට 35 43 දී කාරණාව කියනවා. උන්වහන්සේ කියනවා අර වහල්කම උන්වහන්සේ නැති කරනවා කියලා. වහල්කම නැති කරනවා විතරක් නෙවෙයි පාපෙන් ඔබව නිදහස් කරනවා. ඒ වගේ තැනන් වහන්සේ කෙනෙක් ඔබට දැන් මේ ආරාධනා කරන. ඒ මිනිසා ඔය විප්‍රවාසගත වෙ ඉන්න ජනතාව තමන්ගේ රටට එන්න බලාපොරොත්තුවක් තියාගෙන එන්න. මොකද ඔබගේ රට නිදහස් කරන නායකයෙක් ඒයි කවදා හරි. ඒක දිවසිවරය හැම වෙලාවෙම ඒ ජනතාවට හේතු ගැන්නේ ඔබව මේ ආදරය කරන හොඳ නායකයෙක් ඒ කියලා. ඉතින් මිනිස්සු හිතුවා දේශපාලන නායකයෙක් කියලා. මොකද ඒ අයට තිබුණේ එකම දැක්ම තමයි දාවිත් රජතුමා සහ සලොමොන් රජතුමා මේ අය තමන්ගේ දේශයේ හොඳට සුගිත මුද්දිත කරපු නායකයෝ. ඉතින් මේ මිනිස්සු කල්පනා කළේ ඒ වගේ නායකයෙක්. නමුත් දිවසිවරය දිවසුරු අපට ගණනාවක් මේ නත්තල එනවා. මේ හැම දිවසිවරයම කියන්නේ අන්න ඒ වගේ නායකයෙක් නෙවෙයි. ඒ වගේ නායකයා හරියට මේ ස්ථාපිත වෙන්නේ නැහැ මිනිස්සු බලාපොරොත්තු වන දේ. ඒ අය මුගාක් රටවල් විනාශ කළා. නමුත් ඔබට විනාශ නොකරන සාමය ගෙන දෙන. ඒ වගේම එකට සාමයක ඉන්න බුණ. කිරියෙන් පෙනීන් ඉතිරෙන. වහල්කම නැති කරන. අර කියනවා අඳුරු වලාකුළු නැති කරලා දාන. ඔබට බලාපොරොත්තුවේ ජීවිතයක් ගෙන දෙ තැනන් වහන්සේ කෙනෙක් එනවා. ඒ තැනන් වහන්සේ කෙරෙහි පමණක් විශ්වාස කරන්න. අන්න ඔතන තමයි මෙසියානු ඒ සංකල්පේ වෙන්නේ. එතකොට මෙසියස් වහන්සේක පැමිණීමක් ගැන මූලිකම අපි දකිනවා මේ තැනන් වහන්සේලා මේ දිවසිවරු ජනතාවට ඒත්තු ගැන්වුවා. අන්න එතෙන් සිට තමයි බලාපොරොත්තුවක කාල වකවානුවකට අපිට දොරගවුල විවෘත වුණේ. ඒ දා ඉඳලා තමයි ඒ කියන්නේ අවුරුදු 745කට එයා ඉඳලා
ක්‍රිස්තු පූර්ව එදා ඉඳලා තමයි මේ සංකල්ප මේ අදා මිනිසුන්ගේ ඇදහිල්ල තුල මේ අය විශ්වාස කරන්න පටන් ගත්තේ. ඒ ඇදහිල්ල තමයි අර යසායා දිවසේවරයා කියනවා ඔබට තැනන් වහන්සේ කෙනෙක් මේ විදියට පැමිණෙනවා කියලා. අපිට මාක්තුමාගේ ග්‍රන්ථයේ මේ වසරේ උන්වහන්සේ දිගහැරලා පෙන්නවා මෙන්න වඩින්නේ ඉන්නේ තැනන් වහන්සේ ඔන්න දැන් අපි අතරට ඇවිල්ලා ඉන්නේ කියලා ක්‍රිස්තුන් වහන්සේව පෙන්වන. ඒ පෙන්වන්නේ ඉස්නාවක ජුවන්තුමා. ඔබට මතකයි උන්වහන්සේ ඒ ජෝර්දාන් ගඟාසල යනකොට අත දිගු හරු කරලා කියනවා අත දිගු කරලා කියනවා මෙන්න දෙවියන් වහන්සේගේ බැටළු පෝතකය ඔබව පාපයෙන් නිදහස් කරන්නට එන තැනන් වහන්සේ ඔන්න ඉන්නවා කියලා උන්වහන්සේ අත දිගු කරලා පෙන්වනවා. Seth Fm Christmas Radio.